අයි පාල්ලිමේන්තුව කල්තබේ මේක ජනාතිපතිවරයාට තියෙන අයිතියක්ඒවගේ මතමයි ජනාතිපතිවරයාට තියන නීතිමය අනුව තියන බලයක් මේ බලයයාන පාල්ලිමෙන්තුව කල් බල තියවා තකොටන නතවත ජනවාරි හටුව තමයි පාලිේතු අරම් කරන්නන්නේ මේ වෙලා ඔන්න ක්ඩයම් කියයාාගෙන නවා මේ වැඩේ කරගන්න බැරිවල ඇතමයි පාල්ලිමේන්තු කල්දාාන කියලා මොකද කෝප් එකයි කෝප එකයි පුොදු ව්‍යාරය පිළබඳ ගිරුම් කාර්ග ස භහාවයි නැතං රාජ්‍ය ගිුණුම්කාර්ග සභව මේ දෙකමත් කල්දැම් මට පස්සේ අලුත්තෙන් මේ හෝසි වෙනවා අප පහොමුකුත් වෙන්නේ නෑැ කියන නතාවක් තමයි තැන්තැන්වල කියාගෙන යන්නේ මේක මූලික බොරුවක්. එහෙම නැහැ අලුතිනුත් නැවතවතාවක් ඒ ක්ඩායම පත් කරන්න පුළුවන් තුනෙන් දෙකක බලයක් තියෙන දක්ෂ ආණ්ඩුවක් ඉන්නේ. මේ ආණ්ඩුවට කොයි වෙලාවකවත්. අවශ්‍ය නැහැ නිෙවරදි ආකාරයක යන දෙයක්. වෙනස් කරන්නට මේ ආණ්ඩුව තමයි පහුගිය කාලෙ කරපු වැරදිත් හරියට හොයාගෙන. රාජ්‍ය ආර්තනව ේවා හමටම් පුදව්‍යාරවලව හෝයවා ඒ බැරදි හයාගෙන මේ දේවල් නිවැරදි කරට කටයුතු කරන එකන්ද කවදාවත් කොමිසම්වල හ මසම හට ්‍රියාත්මක ොකරන්න හරින ර්ගස හව ක්‍රාත්මක නොකරට හරි හිතාගන කරපු දෙයක් නෙවයි මේක ජනාධපත්තුමගේ බලතලානවා අලුත්. ආර්ථිකයක් වෙනුවෙන් අලුත් අයවැයක් නිර්මාණය කර තින ඒ අයවැය තුනෙන් දෙකට වඩා වැඩි ප්‍රමාණයකෙන් සම්මත වෙලා තිෙනවා මේ සම්මත වෙච්ච අයවැය හැම ගමකටම ලබාදීමේ අරමුණෙන්ට සහ ඒ අයවැය තුළින් මේරටේ ආර්ථිකය නිර්මාණය කිරීමේ අරමුණින් තමයි පුංචි කාලෙකට කාර්ග සහ සහනිකුත් අනි සිියලු දෙෙත්ත එකක සම්බන්ධව පාල්ලිමේතුව කල්දල තිෙන්නේ පාර්ල්ලිමේන්තුව. ජනවාරි දහට පටන්ගන්නකොට රාජාසන කතාවත් එක්ක අපිට අලුත් රටකට අලුත් ගමනක් යන විදිහ නරබන්නට හැකියාව ලැබේවි දකින්නට ලැබිය දකින්නට හැකියාව ලබෙවි වගේම තමයි මේ රට කොහෙටද ගමන් කරන්න කියලා පැහැදිලි අපිට පසක්ේවි ඒ පිළිබඳව මතක් කරන කැමති නැතුව කාටවත් බයේවත් මොනවත් මගරින්නවත් මේ රට මේ අ්ඩුව කව දවත් කටයුතු කරලා නෑ. දෙවැනි කතාව තමයි පොහර නැව සම්න්ධෙන් දිගින් දිකටම කතාාව හටලක් වුණා. දැගන්න ඊයේ දවසිදමිලියන හයදසම් පහක් නිදහස් කරා එක නිසා අපි පොහරණැෑ අනිවාරම ගන්නට ඕන මේක චීනයට දීලිවර කියන කතාවක් සමාජ මාද්‍යාවල ඔ සයන්න පටන්ගතමක සම්පර්ණම වැදි කතාවක් නීතිකයානු කූලව කරන කතාවක් විතරයි මෙතන සිද්ධ වෙන්නේ නීති්‍යයනු කූල ඒ බොන්්ඩක නිදහස් කරලා තිෙනවාන් නමුත් කොයි වෙලාවකවත්. වැරදි පොහර එමනම් අනුමත නොකල පොහර මේ රට ඇතුළට ගෙනියන්නට නැත මේ රටතු ගෙන්ට අවසරදීල නැහැ ඒක නිසා රජයක් විදිහයට ජනතාවට වග කියනවා. රජයක් විදිහට චීන රජත්ත එක්කත් සමගෙන් වැඩ කටයුතු කරන්නන මේ දෙකම කළමනාකරනය කර නීත රනුවටු කිරීමක් විතර මෙ තන සිද්දල තින කොයිලාලක්වත් පොහොර එම පොහොර නැව නැවතවතාවක් අපි ලබා ගන්නව ක කියලා කොයිලක් සපත කරලා නැහැ. නිවරදිආකාරයෙන් පොහර. පට යුවොත් තරයි අපි ගන්න ඊළඟට කතා බා කරන්න පටන්ගත්තා ලිත්‍රෝ නැව සම්බන්ධයනොත් අද දවසේදී පරිභෝගෂ ආධිකාරීය ඒ ප්‍රතික්ෂප කරලා තිෙනවා ඒක නිසා ඒ නැවත් අපට ලබාගට හැකියාව ලැබෙන හැ පැදිලිව මේ ආ්ඩුව මේ රජය පැහදිලිව කියලා තියෙනවා නිවර්දියාආකාරයෙන් පරික්ෂණ පවත්වල නිවැරදිආකාරයෙන් ටෙස්ට කරල නැතගේ පරීක්ෂණවලින් හරි ප්‍රතිඵලයක් ආවනං ඒ ප්‍රතිඵලය කියන්නේ ඒ ගෑස් මේට සුදුසුනෑ කියලනං ඒ අනිවාරයම හරවායවනවා කවදාවත් ආණ්ඩුවක් විදිර ජනතාව අනතුරේ හෙලන්න දැනුවත්ව වැඩ කරට කටිතු කරන්නේ.